බෝවන් රොමි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හිතුවා ඔයාලා ගොඩක් ආස කරන හැමෝම වගේ කන්න කැමති රසම රස chicken bread lasagna එකක් ගෙදරදීම හරිම පහසුවෙන් පියවරෙන් පියවර හදාගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. මම මේ ලසන්ය එක ලසන්ය ෂීට් වලින් නැතුව බ්‍රෙඩ් ස්ලයිසස් වලින් තමයි හදාගන්නේ. ඒ වගේම මම ලසන්යක බේක් කරගන්න අවන් එක පාවිච්චි කරන්නේ නැතුව ලිපේ තමයි බේක් කරගන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනටම වීඩියෝ එකට යමු. ලසන්ය හදන පළවෙනි පියවර විදියට අපි එකටම හදාගන්න ඕනි ටොමැටෝ පේස්ට් එක. හොඳින් ඉදුණු මීඩියම් සයිස් එකේ තක්කලි ගෙඩි පහක් මම මේ විදිහට අරගෙන තියෙනවා. දැන් මම කරන්නේ තක්කලි ටික ලිපේ තියෙන උණු වතුරයකට දාලා පියනකින් වහගෙන විනාඩි දෙකක් විතර තම්බ ගන්න එක. විනාඩි දෙකකට විතර පස්සේ ලිප ඕෆ් කරගෙන තක්කලි ටික වෙනම ප්ලේට් එකකට මාරු කරගන්න. පස්සේ තක්කලි වල පොත්ත අයින් කරගෙන මෙන්න මේ විදියට පේස්ට් එකක් වෙනකන් ග්‍රයින්ඩ් කරගෙන පැත්තකින් තියාගන්න. දැන් අපි ලසන්යාගේ දෙවෙනි පියවර විදියට හදාගන්න ඕනි රෙඩ් සෝස් චිකන් පේස්ට් එක. ඒකට මම මුලින්ම පෑන් එකක් ලිපේ තියාගෙන පොල් තෙල් මේසහඳි තුනක් එකතු කරගන්නවා. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ මම මේ විදියට චොප් කරගත්ත සුදු ලුණු බිකි 10ක් විතර එකතු කරගෙන රන්වන් පාට වෙනකන් බෙදගන්නවා. චොප් කරගත්ත ලොකු ලූණු ගෙඩි දෙකක් විතර එකතු කරගෙන ලූණු ටික ටිකක් මැලවෙනකන් උයා ගන්න. එකතු කරගන්නවා හොඳින් ග්‍රයින්ඩ් කරගත්ත චිකන් ග්‍රෑම් 350. හොඳින් සෝදලා පිරිසිදු කරගත්ත බෝන්ලස් චිකන් මේකට අරගන්න. දැන් චිකන් ටික මේ විදිහට හැඳි ගාන ගමන් උයා ගන්න. ග්‍රයින්ඩ් කරපු චිකන් ගත්ත නිසා මම මේ කරන විදිහට වගේ කඩ කඩ උයා ගන්න. චිකන් එක ඉදෙන අතරතුරේ මම ඒකට කෑලි මිරිස් මේසෑඳි එකකුයි ලුණු කුඩු තේ හැඳි එකකුයි මිරිස් කුඩු මේසෑඳි එකකුයි ඔරිගානෝ තේ හැඳි භාගයකුයි ගම්මිරිස් කුඩු තේ හැඳි එකකුයි එකතු කරගන්නවා. දැන් මම ඉස්සෙල්ලා හදාගත්ත ටොමැටෝ පේස්ට් එකත් චිකන් එකට එකතු කරගන්නවා. තව මම චිලි සෝස් මේසහැඳි දෙකකුයි ටොමැටෝ සෝස් මේසහැඳි දෙකකුයි සැර වැඩි කරගන්න රවුමට කපාගත්ත කොච්චි ටිකකුයි හොඳින් චොප් කරගත්ත මාළු මිරිස් කරල් පහකුයි එකතු කරගෙන මේ ටික හොඳින් කලවම් කරගන්නවා. මම මේ කන්න ඉංග්‍රීඩියන් සහ ඒ වගේ ප්‍රමාණයන් ඔයාලට කැමති විදියකට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම කොච්චි වෙනුවට බෙල් පෙපර් උනත් එකතු කරගන්න පුළුවන්. ඔයාලා චිකන් පේස්ට් එක ගොඩක් හිඳනකම් උයාගන්නේ නැතුව මේ වගේ සෝස් ගතිය තියෙන්න උයාගන්න. දැන් මම රෙඩ් සෝස් චිකන් පේස්ට් එක හදාගෙන ඉවරයි.
ලසන්ජයකේ තුන්වෙනි පියවර විදියට අපි හදාගන්න ඕනි වයිට් සෝස් එක. ඒකට මම මුලින්ම පෑන් එකක් ලිපේ තියාගෙන බටර් මේස හැඳි 6ක් පෑන් එකට දාගෙන තියෙනවා. දැන් ලිප ඔන් කරගෙන බටර් ටික මෙල්ට් කරගන්න. ස්පැචුලාවකින් මම මේ විදියට කලවම් කරගන්නවා. ඔයාලා මතක ඇතුව වයිට් සෝස් එක අඩුම ගින්දරින් තමයි හදාගන්න ඕනි. බටර් ටික මෙල්ට් කරගත්තට පස්සේ මම පාන් පිටි මේස හැඳි 6ක් ඒකට එකතු කරගන්නවා. දැන් ඉක්මනින්ම පාන් පිටි ටික බටර් එක්ක හොඳින් මිශ්‍ර කරගන්න. හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ ඒකට ෆ්‍රෙෂ් මිල් කෝප්ප දෙකක් එකතු කරගන්න. දැන් පාන් පිටිවල කැටගතිය නැති වෙනකන් මිශ්‍ර කරගන්න ඕනි. කරගන්න අතරතුරේ ඔරිගානෝ තේ හැඳි කාලකුයි, ගම්මිරිස්කුඩු තේ හැඳි කාලකුයි, ලුණුකුඩු තේ හැඳි කාලකුයි එකතු කරගෙන මේ ටිකත් එක්ක සෝස් එකක් වෙනකන් කලවම් කරගන්න. මම මේ ගන්න ඉන්ග්‍රීඩියන්ස් ප්‍රමාණයත් එක්ක පහල තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඔයාලට එතනින් බලාගන්න පුළුවන්. දැන් මම වයිට් සෝස් එක හදාගෙන ඉවරයි. ලසන්ජකේ හතරවෙනි පියවර විදියට අපි හදාගන්න ඕනි බ්‍රෙඩ් ස්ලයිසස් ටික. මුලින්ම මම මේ වගේ බ්‍රෙඩ් ස්ලයිසස් වල හතර පැත්තේ වාටි ටික කපාගෙන අරගෙන තියෙනවා. දැන් මෙන්න මේ විදිහට බ්‍රෙඩ් ස්ලයිසස් ටික රෝල එකකින් තුනි කරගන්න ඕනි. මට මේ ලසන්ජක හදාගන්න බ්‍රෙඩ් ස්ලයිසස් 12ක් ඕනි වුණා. මෙන්න මේ වගේ වෙන්න තුනි කරගන්න. ලසන්ජකේ පස්වෙනි පියවර විදියට අපි ලසන්ජක සකස ගන්න ඕනි. ඒකට මුලින්ම කරන්න ඕනි ලසන්ජ හදාගන්න ට්‍රේ එකට මෙන්න මේ වගේ හොඳින් බටර් ගාගන්න එක. දැන් අපි කලින් හදාගත්ත රෙඩ් සෝස් චිකන් පේස්ට් එකෙන් තට්ටුවක් දාගමු. ඊට පස්සේ වයිට් සෝස් එකෙන් තට්ටුවක් දාගන්න. වයිට් සෝස් එක මේ විදිහට ස්ප්‍රෙඩ් කරගන්න. දැන් බ්‍රෙඩ් ස්ලයිසස් ටිකක් තියාගන්න. පස්සේ නැවතත් රෙඩ් සෝස් චිකන් පේස්ට් එකෙන් තට්ටුවකුයි වයිට් සෝස් එකෙන් තට්ටුවකුයි තියාගෙන මොසරෙල්ලා චීස් තට්ටුවකුත් මෙන්න මේ විදියට දාගන්න ඕනි. ඉතින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. මොසරෙල්ලා චීස් එක උඩට කැලිමිරිස් ටිකකුත් එකතු කරගන්න. නැවතත් බ්‍රෙඩ් ස්ලයිසස් තට්ටුවකුයි රෙඩ් සෝස් චිකන් පේස්ට් එකෙන් තට්ටුවකුයි වයිට් සෝස් එකෙන් තට්ටුවකුයි මොසරෙල්ලා චීස් එකෙන් තට්ටුවකුයි තියාගන්න. දැන් අන්තිමටම ඉතුරුණු රෙඩ් සෝස් චිකන් පේස්ට් එකෙන් මේ විදියට
ලසඤ්ඤකේ උඩ ගානිෂ් කරගන්න. කැලමිරිස් ටිකකුත් මේ විදියට එකතු කරගන්න. මම සැරට කන්න කැමති නිසා සැර ජාති ටිකක් වැඩියෙන් එකතු කරගන්නවා. ඔයාලට ඔයාලගේ රසානුව ඒව බැලන්ස් කරගන්න පුළුවන්. තව ඔරිගානෝ ටිකකුත් මේ විදිහට එකතු කරගන්න. අන්තිමටම මම බටර් ටිකකුත් ලසඤ්ඤා එකේ තැනින් තැනට එකතු කරගන්නවා. දැන් මම ලසඤ්ඤා එක බේක් කරගන්නයි යන්නේ. ඒකට මම මුලින්ම මේ වගේ තාච්චියක් ලිපේ තියාගෙන තාච්චිය උඩින් ස්ටෑන්ඩ් එකක් තියලා පියනකින් වහගෙන විනාඩි 5ක් විතර ප්‍රීහීට් කරගන්නවා. විනාඩි 5කට විතර පස්සේ අපි හදාගත්ත ලසඤ්ඤා එක ස්ටෑන්ඩ් එක උඩින් තියලා පියනෙන් වහගෙන විනාඩි 45ක් විතර මධ්‍යමකින් දරින් බේක් කරගන්න ඕනි. හරියටම විනාඩි 45කට විතර පස්සේ ලසඤ්ඤා එක නම් හොඳින් බේක් වෙලා තියෙනවා. මේ බලන්නකෝ තෙල් පාටට හොඳින් ලසඤ්ඤාක බේක් වෙලා තියෙන විදිය. අවන් එකක් නැහැ කියලා දුක් වෙන්න ඕනි නැහැ. ලිපෙට් හරිම රසට ලසඤ්ඤා එකක් අපිට හදාගන්න පුළුවන්. දැන් මම ඉක්මනින්ම මේ විදියට කෑලිවලට කපා ගන්නවා. බලන්නකෝ හරිම සොෆ්ට් එකට කැපෙන අපූර්ව. ඉතින් ඔයාලටත් මේ වගේ රසමලසට ලසඤ්ඤා එකක් හදාගන්න පුළුවන්. ලසඤ්ඤා ෂීට් වෙනුවට බ්‍රෙඩ් ස්ලයිසස් පාවිච්චි කරලා අවන් එකක බේක් කරනවා වෙනුවට ලිපේ බේක් කරගෙන මේ වගේ රසමලස ලසඤ්ඤා එකක් ඔයාලටත් ගෙදරදීම හදාගන්න පුළුවන්. ගාෆීල්ඩ්ගේ ප්‍රියතම කෑම එක ලසඤ්ඤා වුණාට ඔයාලා මේ රෙසිපි එක එකපාරක් හදලා කෑව ඔයාගේ ප්‍රියතම කෑම එකත් ලසඤ්ඤා වෙයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම ට්‍රයි කරලා බලන්න.